ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ බැටරිය එක ගොඩක්කල් පාවිච්චි කරන්න නම් එහෙම නැත්නම් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් ඔයා නොකළ යුතු දේවල් 6ක් ගැන අද අපි කතා කරමු. ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ පාවිච්චි වෙන්නේ ලිතියම් අයන් බැටරිය එකක්. ඉතින් මේ ලිතියම් අයන් බැටරිය එක අපි ආරක්ෂා කරගත්තේ නැතුනොත් එහෙම ඔයාට ඉක්මනටම ඒක රිප්ලේස් කරන්න වෙනවා. ඒ කියන්නේ ඔයාට අමතර වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඒක ආරක්ෂා කරගන්න නැතුව අපි අපරීක්ෂාකාරී විදිහට පාවිච්චි කරොත් එහෙම වෙන අනිත් දේ තමයි ඔයාට නිතර නිතරම මේක චාර්ජ් කරන්න වෙනවා. මොකද ඒක චාර්ජ් එකකින් මේක තියාගන්න පුළුවන් ආයු කාලය අඩු වෙනවා. ඒ විතරක්ම නෙවෙයි වැදගත්ම දේ තමයි මේකෙන් සිද්ධ වෙන අනතුරු. මොකද බැටරිය එක පිපිරලා වගේ දේවල් නිසා වෙන සිද්ධ වෙන අනතුරු වලින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන් අපි අපේ බැටරිය එක හරියට පාවිච්චි කරොත්. ඉතින් අදාන් කියන්න යන දේවල් වලින් ඔයාට දැනගන්න පුළුවන් කොහොමද බැටරිය එක හරියටම පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් බැටරිය එක වැඩි කල් තියාගන්න බැටරිය එක ආරක්ෂා කරගන්න ඔයා වළක්ව ගන්න ඕන දේවල් මොනවද? ඔයා වළකින්න ඕන දේවල් මොනවද කියලා. පළවෙනි එක තමයි ඔයා නිතර නිතර ඔයාගේ ෆෝන් එක බිමට වැටෙන එකෙන් වළක්ව ගන්න ඕන. ඉතින් ඔයා මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ ඔයාගේ ෆෝන් එක බිමට වැටුණාට පස්සේ ඒකෙන් හානි වෙන්නේ ඔයාගේ ඩිස්ප්ලේ එකට, එහෙම නැත්නම් ඒක ෆ්‍රේම් එකට කියලා. ඒක විතරක් නෙමෙයි බැටරිය එකටත් හානි වෙන්න පුළුවන්. මොකද මේ හැමතිස්සෙම නිතරම නිතරම වගේ බිමට වැටීම නිසා මේ බැටරිය එක වැඩිපුර හීට් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බැටරියක පුපුරා යාමේ අවදානමකුත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ලිතියම් අයන් බැටරිය එක ආරක්ෂා කරගන්න ඔයා නිතර නිතර ෆෝන් එක බිමට වැටෙන එකෙන් පුළුවන් තරම් ආරක්ෂා වෙන්න ඕන. දෙවෙනි කාරණාව තමයි ඔයා ෆෝන් එක හයි චාර්ජ් කිරීමෙන් වළකින්න ඕන. ඒ කියන්නේ මෙහෙම දෙයක්. හිතන්න ඔයාට තියෙනවා 30 වොට් ෆාස්ට් චාර්ජින් බැටරිය එකක් තියෙන ෆෝන් එකක්. හැබැයි ඔයා මේක චාර්ජ් කරන්න යනවා 65 වොට් ෆාස්ට් චාර්ජ් එකක් පාවිච්චි කරලා. ඉතින් මෙන්න මේකෙදි වෙන්නේ හයි චාර්ජ් වෙන එක. සාමාන්‍ය ලිතියම් අයන් බැටරියක තියෙන්නේ ලිතියම් අංශු. මේ ලිතියම් අංශු ධනාරෝපණය වෙලා තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ධනාරෝපණය වෙච්ච ලිතියම් අංශු ඍණාරෝපණය කිරීම තමයි චාර්ජ් කරනවා කියලා අපි කරන්නේ. හැබැයි ආගේ ෆෝන් එකේ බැටරිය එකට දරා ගන්න පුළුවන් වේගයක් තියෙනවා ඒ ධන අංශු ඍණාංශු කිරීමේ. ඉතින් අන්නේ වේගය රඳාපවතින්නේ ඔයාගේ ෆෝන් එකට නැ චාර්ජින් වොට් අගේ මත. ඉතින් මෙන්න මේ වොට් අගේ වැඩි චාර්ජ් එකක් පාවිච්චි කරොත් එහෙම ඔයාගේ බැටරිය එකට දරා ගන්න බැරි තරම් මේ ධනාරෝපිත ලිතියම් අංශු ඍණාරෝපණය කරනවා. ඉතින් මෙන්න මෙතෙන්දී ෆෝන් එකට දරා ගන්න බැරුව සමහර විට මේ බැටරියක පුපුරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බැටරියගේ ආයු කාලය අනිවාර්යයෙන්ම අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මතක ඇතුව කිසිම වෙලාවක ඔයාගේ ෆෝන් එක හයි චාර්ජ් කරන්න යන්න එපා. තුන්වෙනි කාරණේ තමයි නිතරම වගේ ඔයාගේ ෆෝන් එකේ බැටරිය එක ඕවර් චාර්ජ් කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් ඔයා නිදා ගන්නකොට ඔයා ෆෝන් එකේ චාර්ජර් එක ගහගෙනද නිදාගන්නේ? අන්න එහෙමනම් මෙන්න මේ දේ සිද්ධ වෙනවා. මේකෙදි වෙන්නේ නිතරම නිතරම මේක ඕවර් චාර්ජ් කරනවා බැටරිය එක. මේකෙදි වෙන්නේ බැටරිය එක ඇතුළ තියෙන ගෑස් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙලා මේක පිම්බෙන්න ගන්නවා. එහෙමනම් පස්සේ වෙන්නේ ෆෝන් එකේ බැටරියගේ ආයු කාලය අඩු වෙනවා විතරක් නෙමෙයි, එක චාර්ජ් එකකින් පාවිච්චි කරන්න පුළුවන් කාලයත් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් කාලයත් අඩු වෙනවා. ඉතින් ඒක නිසා කිසිම වෙලාවක මේක ඕවර් චාර්ජ් කරන්න යන්න එපා. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. අලුතෙන් එන ෆෝන් වල බැටරියක 100%ක්ම චාර්ජ් වුණාට පස්සේ ඒ චාර්ජින් යුනිට් එකෙන් බැටරියක චාර්ජ් වෙන එක නවතිනවා. ඉතින් අන්න ඒ වගේ නම් ඔයාගේ ෆෝන් එක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාගේ ෆෝන් එක ඒ පාසුකම නැත්තම් චාර්ජින් යුනිට් එකෙන් ඩිස්කනෙක්ට් කරන්නේ නැත්තම් ෆුල් චාර්ජ් වුණාට පස්සේ ඔයාගේ බැටරියක නිතරම වගේ ඕවර් චාර්ජ් වෙලා ඔයාට මෙන්න මේ ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන්. හතරවෙනි කාරණාව තමයි ලෝ ක්වොලිටි ඔයාගේ ෆෝන් එකට ඔරිජිනල් එන්නේ නැති චාර්ජර්ස් පාවිච්චි කරන්න එපා. මේක නම් ඉතින් මම ඔයාලට වැඩිදුර විස්තර කරන්න ඕනේ නැහැ. ඔයාලට තේරෙනවා ඒ මොකද කියලා. සමහර ලාවට ලෝ ක්වොලිටි චාර්ජර්ස් වලින් එන වෝල්ටේජ් එක වෙනස් වෙන්න පුළුවන්. අපිට ඒක ගැන විශ්වාසයක් නැහැ. ඒ වගේම තමයි නිතරම පාවිච්චි කරන්න උත්සාහ කරන්න ඔයාගේ ෆෝන් එකට ලැබෙන චාර්ජරේම. ඒක තමයි ඔයාගේ ෆෝන් එකට ගැළපෙනම චාර්ජරේ. සමහර ලාවට ඔයාගේ චාර්ජර් එක නැති වෙලා එහෙම නැත්නම් චාර්ජර් එක කැඩලා වගේ නම් හැමතිස්සෙම ඔයාගේ ඒ බ්‍රෑන්ඩ් එකට එන ඔරිජිනල් චාර්ජරයක්ම ඔයා මිලදී ගන්න උත්සුක වෙන්න. මොකද එහෙම නැතුනොත් එහෙම ඔයාගේ ෆෝන් එකේ බැටරියකට ඒක ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. පස්වෙනි කාරණාව තමයි ඔයාගේ ෆෝන් එක අධික උෂ්ණත්වවලදී චාර්ජ් කරන්න යන්න එපා. සාමාන්‍ය ලිතියම් අයන් බැටරිය එකක් චාර්ජ් කරන්න කියන්නේ සෙල්සියස් අංශක 25 හෝ ඊට අඩු උෂ්ණත්වවලදී. ඉතින් මෙන්න මේ උෂ්ණත්වයේ වැඩි නම් සාමාන්‍ය උෂ්ණ අධික කාලවලදී වගේ එහෙම වුණොත් එහෙම ඔයාගේ ෆෝන් එකට ඒ හීට් එක දරා ගන්න බැරුව ඔයාගේ ෆෝන් එකේ බැටරිය ආයු කාලය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ෆෝන් එකේ බැටරිය එක පිම්බෙන්න වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම හදිසි අනතුරු සිද්ධ වීමේ සම්භාවිතාවයකුත් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාගේ ෆෝන් එක චාර්ජ් කරනකොට අධික උෂ්ණත්වයේ තියෙන තැන්වල ඒ වගේම අධික උෂ්ණත්වයේ තියෙන කාලවල වලදී චාර්ජ් කරනකොට ඒක ඔයා පරිස්සම් වෙන්න සෙල්සියස් අංශක 25ට අඩු උෂ්ණත්වයක් යටතේ ඔයාගේ ෆෝන් එක චාර්ජ් කරන්න. හයවෙනි කාරණාව තමයි ඔයාගේ ෆෝන් එක ඔයා දීර්ඝ කාලයක් පාවිච්චි නොකර සිටීමෙන් වළකින්න ඕන.
ඉතින් සාමාන්‍යයෙන් හිතන්න ඔයා ෆෝන් එකක් තියෙනවා ඒක සතියක් විතර පාවිච්චි නොකර බැටරි බහන ඔහෙ දාලා තියෙනවා කියලා ඒකෙදි වෙන්නේ ඒක ඇතුලේ තියෙන ලිතියම් අංශ වල හැකියාව එන්න අඩු වෙනවා ඉතින් මොබයිල් ෆෝන් මැනුෆැක්චරර්ස්ලා රෙකමන්ඩ් කරන්නේ ඔයාට ඔයාගේ ෆෝන් එක හැමදාම 50%කට වඩා වැඩියෙන් චාර්ජ් කරන්න කියලා ඉතින් මේකෙදි ඔයාගේ ලිතියම් අයන් බැටරි එක ඇතුලේ තියෙන ගුණාත්මකභාවය වැඩියෙන් තියාගන්න පුළුවන් ඒ වගේම ඒක ඇතුලේ තියෙන ලිතියම් අංශ හැමදාම සජීවී තත්ත්වයේ තියාගන්න පුළුවන් ඒක නිසා ඔයා හැමදාම ඔයාගේ ෆෝන් එකේ බැටරි එක 50%කට වඩා වැඩියෙන් චාර්ජ් කරන්න දීර්ඝ කාලයක් තිස්සේ ඒක පාවිච්චි නොකර ඉන්න එපා ඔන්න ඉතින් ඔයගොල්ලන්ට මම පොරොන්දුණු විදියට මම ඔයාලට නොකළ යුතු දේවල් 6ක් ගැන කිව්වා ඔයාගේ ෆෝන් එකේ බැටරි එක වැඩි කල් තියාගන්න. ඉතින් මම කියන්න ඕන තව දේවල් කීපයක් තියෙනවා. හිතන්න ඔයාගේ ෆෝන් එක ෆාස්ට් චාර්ජින් කියලා. දැන් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා 100 වොට් ෆාස්ට් චාර්ජින් පවා. හැබැයි ෆාස්ට් චාර්ජින් කියලා කියන්නේ නරක දෙයක් නෙමෙයි. ඔයාගේ ෆෝන් එකට මැනුෆැක්චරර් රෙකමන්ඩ් කරලා තියෙනවා නම් ෆාස්ට් චාර්ජින්. ඔයාගේ ෆෝන් එකේ ෆාස්ට් චාර්ජින් තියෙනවා නම් ඒක ඔයාගේ බැටරි එකට දරා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ෆාස්ට් චාර්ජින් කියන්නේ නරක දෙයක් නෙමෙයි. ඔයාගේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා ෆාස්ට් චාර්ජින්. ඒ වගේම ෆාස්ට් චාර්ජින් ඇඩැප්ටර් එක අයව පාවිච්චි කරලා චාර්ජ් කරන්න ඒකෙන් කිසිම ප්‍රශ්නයක් ඔයාට වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ලිතියම් අයන් බැටරි එකකට තියෙනවා සයිකල්ස් ගණනක්. ඒ කියන්නේ චාර්ජ් කරන්න පුළුවන් වාර සංඛ්‍යාවක්. මේක සාමාන්‍යයෙන් 500ක් කියලා තමයි එන්නේ. මේක මැනුෆැක්චරර් අනුව ක්වොලිටි එක අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් 500ක් කියලා තමයි කියන්නේ. මෙන්න මේ සංඛ්‍යාව එන්න එන්න අඩු වෙනවා ඔයාගේ වැරදි භාවිතයන් නිසා. ඒ කියන්නේ ඔයා නිතරම වගේ ෆෝන් එක චාර්ජ් කරනවා නම් මෙන්න මේ සයිකල්ස් ගාන එන්න එන්න වේස්ට් වෙනවා. ඉතින් ඔයා මතක ඇතුව ඔයාගේ ෆෝන් එකේ බැටරි එක චාර්ජ් කරන්න කලින් ඒ අන්තිම චාර්ජ් එකෙන් ඔයා උපරිම ප්‍රයෝජන අරගෙන ඊට පස්සේ චාර්ජ් කරන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි ඔයා චාර්ජ් කරනකොට උපරිම චාර්ජ් කරගන්න. ඉතින් ඒකෙන් පුළුවන් වෙනවා ඔයාගේ ෆෝන් එකේ බැටරි එක චාර්ජ් කිරීමේ සයිකල්ස් ප්‍රමාණය ආරක්ෂා කරගන්න. ඉතින් ඔන්න ඔහම තමයි අපේ ෆෝන් එකේ බැටරි එක අපි ආරක්ෂා කරගන්නේ. ඉතින් ඔයා අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔයාට හිතුණාද මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා? ඉතින් අන්න එහෙමනම් ඔයාට මේ වගේ තවත් ප්‍රයෝජනවත් වීඩියෝස් බලන්න අපිව subscribe කරගෙන යන්න මතක් කරන්න එපා. මේ පණිවිඩේ යාළුවන්ටත් දෙන්න. මොකද ඒගොල්ලන්ටත් එක්ක ගොඩක් වැදගත්. ඒක නිසා යාළුවන්ටත් බලන්න මේක share කරන්න, like එකකුත් දාගෙන යන්න මේ වීඩියෝ එක හොඳයි නම්. ඉතින් අපි තවත් දවසක මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.